සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පවත්වපිට කියන ITN ප්‍රවෘත්තියේ සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. වයඹ පළාතට පොලිස් සැඳිරි නීතිය. වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු වයඹ පළාතටම බලපැවැත්වෙන ලෙසට පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරන්න. රට නොසන්සුන් කරන අයට අසුවන්න එපා. ජනපති ඉල්ලයි. විසක් පොහොය සැමරීමට රජයේ පූර්ණ සහාය. අපේ ආණ්ඩුවේ තීරණය මහානායක ස්වාමින් වහන්සේලා තීරණය ක්‍රියාත්මක කරන්න සම්පූර්ණ සහයෝගය ලබලා දෙන්න. වැඩ බලන ආරක්ෂක ඇමති රුවන් වැඩ බලන පොලිස්පතිට ව්‍යවස්ථාදායකී අනුමැතිය. ප්‍රතිත්‍රස්ත පනත ගැන කිරියල්ලගේ පැහැදිලි කිරීම. මේ පනත සම්මත උනායින් පස්සේ හමුදාට උනත් පුළුවන් සෝදිසි කළා පුද්ගලයා අත්අඩංගුවට අරගෙන පොලිසියට බාර දෙන්න. ඒක හොඳ නැද්ද? වැටුණු ආර්ථිකයෙන් ගොඩ එන්න පාකිස්තානයට IMF අත. වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයක ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පැතිර යාම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාතට යළිත් දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ආරක්ෂක මාධ්‍ය හමුවට එක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව කියා සිටියා. පහරදී අලාභහානි කිරීමේ සිද්ධීන් කිහිපයක් අද දිනත් වාර්තා වුණා. ඒ අනුව පොලිස් වසම් 6කට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදු වුණා. නමුත් වෙළඳසැල්වලට ආදියට මේ පහර දීමේ සිද්ධීන් තවදුරටත් පැතිරීම පාලනය කරලා මේ සමස්ත සිද්ධිය පාලනය කිරීම සඳහා මේ වෙද්දී තීරණය කරලා තිබෙනවා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු වයඹ පළාතටම බලපැවැත්වෙන ලෙසට පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරන්න. කුලියාපිටිය ආශ්‍රිතව සිදු වුණු මේ සිද්ධියත් සමග නොයෙකුත් අසත්‍ය ප්‍රචාර පැතිරෙනවා. නමුත් වගකීමෙන් සඳහන් කරන්න කැමැති මේ සිද්ධියේදී දේපල හානි වාර්තා වෙලා තිබෙනවා. දේපල වලට හානි වීම කිහිපයක්. නමුත් කිසිදු පුද්ගලයෙකුට හෝ තුවාල සිදුවීමේ සිද්ධියක් හෝ වෙනත් සිද්ධියක් සිදු වී නැති බවත් මේ අවස්ථාවේදී සඳහන් කළ යුතුයි. සමාජ ජාල හරහා අසත්‍ය පතුරවමින් ජනතාව බිහිතියට පත් කිරීමට කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ මගින් විශේෂ විමර්ශන ඒකකයක් පිහිටුවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ජාතීන් අතර අසමගිය වෛරය ඇතිවන ඒ වගේම මහජනතාව බිහිතියට පත්වන ආකාරයේ අසත්‍ය ප්‍රචාර පතුරවන තැනැත්තන් පිළිබඳව පරීක්ෂා කිරීමට පොලිස් මූලස්ථානයේ වෙනම විශේෂ ඒකකයක් ස්ථාපිත කරනු ලැබුවා. එවැනි ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වන විට ඒ පිළිබඳව විමසිලිමත් ඉඳලා ඒ පිළිබඳව සොයා බලා ඉදිරි අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා ඒ අවශ්‍ය ඒකකවලට යොමු කිරීම හෝ විමර්ශන ආරම්භ කිරීම හෝ ඒ ඉදිරි කටයුතු සිදු කිරීම මේ විශේෂ ඒකකයේ මගින් සිදු කිරීමට නියමිතව තිබෙනවා. මෙවැනි ප්‍රචාර නිර්මාණය කරලා සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැරීම වගේම එවැනි ප්‍රකාශ සමාජ මාධ්‍ය ජාලා හරහා තවත් අයෙකු වෙත යැවීමද වරදක් බව මේ අවස්ථාවේදී සඳහන් කරන්න අවශ්‍යයි. මෙවන් තැනැත්තන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී හදිසි අවස්ථා රෙගුලාසි යටතේ එවැනි ක්‍රියා වරදක් වෙනවා. වසර 5ත් වසර 3ත් වසර 7ත් අතර සිර දඬුවමක් ඒ සඳහා ලැබෙනවා. විවිධ කණ්ඩායම් නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් මේවන විට ක්‍රියාත්මක වන පරීක්ෂණවලට බාධා එල්ලවන බවයි එම මාධ්‍ය හමුවට එක් වූ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි අඩ්මිරාල් රවින්ද්‍ර විජේකුණරත්න මහතා පෙන්වා දෙන්නේ. මේ සිදුවීම් මගින් සිදුවෙන්නේ අපේ රටේ ජනතාව අතර තිබෙන ඒ සාමය කඩවීමත් ඒ කඩවීම මගින් ඒ සාමය නැවත ස්ථාපිත කිරීම සඳහා අපේ ත්‍රිවිධ හමුදා දැනට යෙදී සිටින රාජකාරිය වලින් ඉවත් වෙලා ඒ සඳහා කටයුතු කිරීමට. ඉතින් එයින් අපි කරගෙන යන මෙතෙක්කල් හොඳින් කරගෙන ආපු මේ ක්‍රියාන්විතයට බාධා පැමිණෙනවා. ඒ වගේම ඔබ දන්නවා එවැනි කෝලහලයක් ඇති වුණොත් අපේ රට මේ දක්වා කරගෙන ආපු රාජකාරියත් මේ අපි මේ දක්වා ලෝකයට දුන්න ආදර්ශයක් නැති වී යන බව. එහෙනම් මා ඔබගෙන් හිතා කාරුණිකව ඉල්ලා සිටිනවා සාමයෙන් සහ සමාදානයෙන් මේ තමන්ගේ දිනදා කටයුතු කරගෙන යන්න.
රට නොසන්සුන් කිරීමේ උත්සාහයන්ට හසු නොවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සීලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ගාල්ල දිස්ත්‍රික් දේශපාලන සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ හමුවකදී ජනාධිපතිතුමා මේ අදහස් පළ කළා. ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයන් රාජ්‍ය නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ නියෝජිතයන් සහ ජනාධිපතිතුමා අතර හමුවක් ඊයේ පැවැත්ුණා. ඒ ගාල්ල දක්ෂිණ පාය ගොඩනැගිල්ලේදී ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර සහායසනහ ප්‍රාදේශීය දේශපාලන නායකයන්ගෙන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගෙන් ආරක්ෂක අංශවලට ලැබිය යුතු සහාය පිළිබඳව දැනුවත් කිරීම සඳහා පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් මෙම හමුවේ මාලාව සංවිධානය කර තිබෙනවා. නැගෙනහිර පළාත් සහ මධ්‍යම පළාත් හමුව පසුගිය දා පැවැතුණා. ආරක්ෂක වැඩපිළිවෙල වෙනුවෙන් ඔවුන්ගේ අදහස් සහ යෝජනා මෙදි දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණා. වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව සෑහීමකට පත්විය හැකි අතර අසත්‍ය සහ ජනතාව නොමග යවන සුළු ප්‍රකාශවලට නොරවටි ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී සඳහන් කළා. පැතිර යන අසත්‍ය තොරතුරු අසත්‍ය කටකතා මහජනයා නොමග යැවීම ඒ වගේම බරපතල හානියක් ජාතික ආරක්ෂාවට සහ රටේ සාමයට කරන සමාජ වෙබ්බඩවි සෝෂල් මීඩියා මේවා පිළිබඳව මම හිතන්නේ ඔබ වඩා වැඩි අවධානයක් යොමු කිරීම ඉතාමත් අවශ්‍යයි. සමාජ වෙබ්බඩවි තුල තිබෙන නිදහස පාවිච්චි කිරීම තුල නොඑක් මාදිලියේ නොඑක් මට්ටම්වල ඉතාමත් අනවබෝධයෙන් ඇතැම් අය වෛරයෙන් සමාජයට කරන විවිධ අසත්‍ය ප්‍රචාර ජනතාව නොමග යවනවා. ඉතින් ඒක නිසා මෙවැනි දේවල් වලින් කරන්නේ ප්‍රධාන වශයෙන්ම බිය ගැනීම සහ නොමග යැවීම මගේම අසත්‍ය ප්‍රචාර. අපිට අපේ ආරක්ෂාව පිළිබඳව දැනට තිබෙන තත්ත්වය පිළිබඳව මම නම් සෑහීමටපත් වෙනවා. මේ අතර කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයන් රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නියෝජිතයන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. වෙසක් පොහොය වෙනුවෙන් මෙරට සියලු විහාරස්ථානවල ප්‍රතිපත්ති පූජා පැවැත්වීමට මහානායක ස්වාමින් වහන්සේ ගෙන තිබෙන තීරණය ක්‍රියාවට නැන්වීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ක්‍රීඩා පුහුණු නිලධාරීන් 3888 දිනක සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. අරලියගහ මන්දිරයේදී පත්වීම් ලිපි ප්‍රදානය සිදු කෙරුණා. දරුවන් කලාව ක්‍රීඩාව වැනි බාහිර කටයුතු සඳහා යොමු කිරීමෙන් ඔවුන් අන්තවාදී වෙත යොමුවීම මගහරවාගත හැකි බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. ක්‍රීඩාවේ යෙදෙනවා නම් කලාවේ යෙදෙනවා නම් අන්තවාදී අදහස් වලට යන අවස්ථා බොහෝ දුරට අඩු වෙනවා. අපි පාසල්වල ගිය කාලෙදී අන්තවාදී අදහස් වලට වෙලා තිබුණේ නැහැ. දවල් පාසලෙන් පස්සේ ක්‍රීඩා කළා. ගෙදර කරා නැත්නම් පාසලේ කරා. මම එකක් කියන්න කැමතියි. අද තියෙන තත්ත්වයේ අනුව මේ අන්තවාදී අදහස් ඉවත් කරන එක මාර්ගයක් තමයි පාසල් තුල ක්‍රීඩා කලාව හා අනික් අපි විෂය බාහිර අංශ දියුණු කිරීම ක්‍රීඩා ගුරුවරයාට පුහුණු අවසන් කරාම ඔබ සියලු දෙනා මේ පාසල් වලට ගිහින් මේ අරමුණ එක්ක අනුව ක්‍රියා කරන්න කියලා මම කියන්න කැමතියි. පසුගිය 21 වෙනිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු බිඳ වැටුණු ජනතා විශ්වාසයේ යලි ගොඩනගා ගැනීම සඳහා කටයුතු කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. මේ සිද්ධියේදී ඒ ලැබුණු තොරතුරු අනුව ක්‍රියා නොකිරීම ගැන අද සමාජයේ විශාල විශ්වාසය ගැන කඩාවැටීමක්. රජය කෙරෙහි තියෙන විශ්වාසය කඩාවැටලා තියෙනවා. දේශපාලඥයන් කෙරෙහි තියෙන විශ්වාසයත් කඩාවැටලා තියෙනවා. ඇත්ත වශයෙන්ම සමාජයේ අතරමං වෙලා වාගේ බලන්නේ මේ මොකද්ද වෙන්නේ. ඒක පිළිඅරගෙන ජනතාවගේ විශ්වාසය ඇති වෙන විදිහට අපි ක්‍රමානුකූලව ක්‍රියා කරන්න ඕනේ. අපි දැන් පාසල් විවුර්ත කරලා තියෙනවා. ගම්බද පාසල් වෙන සංඛ්‍යාව වැඩි වෙනවා. තාම ක්‍රමානුකූලව තමයි ඇත්ත වශයෙන්ම නගරබද පාසල් පැමිණෙන්නේ. මට මතකයි මම අධ්‍යාපන ඇමති හැටියට ක්‍රියා කරද්දී 1983 කොළහල වලින් පස්සේ පාසල් විවුර්ත කරාම සති දෙකක් ගියා. 75ක් 80ක් නගරවල හැම පාසල් වලට එන්නේ. ඒ එන්නේ විශ්වාසය වැඩි වෙන්න ඒ විශ්වාසය අපි ඇති කරන්න ඕනේ. ආණ්ඩුවේ යාන්ත්‍රණය සහ ආරක්ෂක අංශවල සහයෝගය වෙසක් පොහොය සාර්ථක කර ගැනීම සඳහා ලබා දෙන බවට අග්‍රාමාත්‍යවරයා සහතික වුණා. මහානායක ස්වාමීන් වහන්සේලා ගෙන් තමයි අපි ඉල්ලීමක් කරේ පොහොය පිළිබඳ තීරණය කරන්නට කියලා. දැන් ඒ පිළිබඳ මහානායක ස්වාමීන් වහන්සේ ඒ තීරණ දීලා තියෙනවා. පන්සල්වල ආමිස පූජා පවත්වන්න. අපේ ආණ්ඩුවේ තීරණය මහානායක ස්වාමීන් වහන්සේලා තීරණය ක්‍රියාත්මක කරන්න සම්පූර්ණ සහයෝගය ලබලා දෙන්න. බලාපොරොත්තු වෙන්නේ බෞද්ධ සීළු දෙනාම මේ පන්සල්වලට පැමිණිලා තමන් මල් පූජා කළා ඒ වැඩ කටයුතු කරන්න. ආමිස පූජා පැත්ත අමතක කරන්න එපා. මොකද වෙසක් පොහොය පෘතුගීසීන්ටවත් නතර කරන්න බැරි වුණා. අපි සියලු දෙනාම මේ වෙසක් පොහොයට සම්බන්ධ වෙලා අපේ බෞද්ධ ආගමික කටයුතු වල යෙදෙමු කියලා මම කියන්න කැමතියි.
කඩාකප්පල් කාරින්ගේ සැඟවුණු න්‍යාය පත්‍රවලට යටත් නොවි කටයුතු කරන ලෙසයි අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේ. මේ අද බඳවගෙන තියෙන්නේ ක්‍රීඩාව ඇඟේ තියෙන මේ රටේ කුමන හෝ ක්‍රීඩාවක් කරලා ජාතික මට්ටමේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හෝ දිස්ත්‍රික් මට්ටමේ පළවෙනි හෝ දෙවෙනි ස්ථාන ගත්ත අය පමණයි කියලා මම මේ අවස්ථාවේ තමුන් ආශිරාද කියනවා. මම අහනවා මීට වැඩිය තියෙන්න ඕන සුදුසුකම මොකක්ද කියලා. 4000කට ආසන්න පත්වීම් ප්‍රමාණයක් කවදාවත් ඉතිහාසයේ මේ ශේෂ්ත්‍රය දීලා නැහැ. සමහර විට අද ගන්න මේ තීන්දුව తీරනවල ප්‍රතිඵල එන්න කාලයක් ගත වෙයි. මේ පාසල් වසා තබන්න, ඒ වගේම මේ රට අඩපණ කරලා සෑහෙන කාලයක් මෙහෙම තබා ගන්න, සංචාරක වෙනක නවත්තන්න, ආර්ථිකය අඩපණ කරන්න, තවත් කණ්ඩායම් වලට වුමනා වෙලා තියෙන බව අපිට පැහැදිලිව පේනවා. අපි හැමෝටම යුතුයකමක් තියෙනවා වෙන වෙන සැඟවුණු න්‍යාය පත්‍ර වලට යට නොවි, ප්‍රචාර වලට යට නොවි, තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාවට නන්වන්න සමහර අයට ඕන වෙයි. අපි ඒවට ඉඩ තියන්න හොඳ නැහැ. මෙහිදී අදහස් දක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කළේ දක්ෂතම ක්‍රීඩකයන් හඳුනා ගැනීම සඳහා නිසි වැඩපිළිවෙලක් මේ දක්වා ක්‍රියාත්මක නොවූ බවයි. දක්ෂම දරුවෝ ඉන්නේ පිටපළාත්වල. හැබැයි මම තාම හිතනවා දක්ෂම ක්‍රීඩකයෝ තාම අපි 10%ක්වත් අඳුරගෙන නැහැ කියලා. ඒකට තිබුණ ලොකුම අඩුපාඩුව තමයි අපිට හරි පුහුණු කරුවෝ කොහෙවත් හිටියේ නැහැ. විශේෂයෙන්ම හිටපු ක්‍රීඩකෙක් හැටියට මම සන්තෝෂ වෙනවා අපේ ආණ්ඩුවක් යටතේ. අපිට පුළුවන් වෙලා තියෙනවා ක්‍රීඩා පුහුණු කරුවන් 4000කට අද පත්වීම් දීලා ගමට යවලා අපිට ක්‍රීඩකයෝ අඳුරගෙන මේ ජාත්‍යන්තරයට ක්‍රීඩකයෝ පත් කරන්න. ත්‍රස්තවාදයේ අමිහිරි අධ්‍යක්ෂීම් යටපත් කර සාමය ගොඩනැගීම සඳහා එකම මතයකට පැමිණ ඇති මෙම අවස්ථාවේදී කවර අන්දමක හෝ ජාතිවාදී ආගම්වාදී ක්‍රියා එකහෙලා ප්‍රතික්ෂේප කිරීම සියලු රටවැසියන්ගේ යුතුයකම බව කතානායක කරු ජයසූරිය මහතා පෙන්වා දෙනවා. එම යුතුයකම මේ මොහොතේ පැහැර හැරීම නැවතත් මකා දෙමිය නොහැකි කැලලක් ඉතිහාසයට එක් කරන බවයි නිවේදනයක් නිකුත් කරන කතානායකවරයා පෙන්වා දෙන්නේ. ජාතිවාදී හෝ ආගම්වාදී ක්‍රියාවන්ට සහය දක්වන පුද්ගලයන් මාතෘ භූමියට ද්‍රෝහී වන්නන් බවයි ඒ මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එවැනි ක්‍රියාතුලින් 6-4 නොදත් කුඩා දරුවන්ගේ මෙන්ම නූපන් පරපුරේ අනාගතයේද අවධානමකට යොමු වන බව කරු ජයසූරිය මහතා පෙන්වා දෙනවා. ආගම්වාදී හෝ ජාතිවාදී බලවේගවල ඉත්තන් බවට පත්ව දුරදිග නොබලා කුරිරු න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන පිරිස් පරාජය කළ යුතු බවද නිවේදනයේ සඳහන්. එබැවින් ඔවුන් නීති හමුවට පමුණවා උපරිමයෙන් දඬුවම් කළ යුතු වන බවයි කරු ජයසූරිය මහතා අවධාරණය කළන්නේ. හලාවත ඇතුළු ප්‍රදේශ කිහිපයක ඊයේ ඇති වූ උණුසන්සුන්කාරී තත්ත්වයේ හේතුවෙන් Facebook, WhatsApp, Viber ඇතුළු සමාජ මාධ්‍ය ජාල යලිත් වරක් తాවකාලිකව අවහිර කිරීමට රජය තීරණය කළා. ඊයේ හලාවත ඇති වූ සිද්ධියට හේතු වූයේද Facebook සටහනක්. සමාජ මාධ්‍ය වඩාත් වගකීමෙන් භාවිත කළ යුතු බවයි රජය අවධාරණය කරන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවද බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය වගකීම් විරහිතව භාවිත කිරීමත් සමග යවහිර කිරීමට රජයට සිදු වුණා. සමාජ මාධ්‍ය භාවිතයට තිබූ බාධාව ඉවත් කෙරුණේ ඒ වගකීමෙන් භාවිත කරනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුවයි. එහෙත් දිගින් දිගටම ඇතමුන් සමාජ මාධ්‍ය වගකීම් විරහිතව භාවිත කිරීම හේතුවෙන් විවිධ ගැටලු මතුවුණා. ඊයේ හලාවත ප්‍රදේශයේ ඇති වූ නසන්සුන්තාවට හේතු වූයේද Facebook සටහනක්. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි සමාජ මාධ්‍ය යලිත් වරක් తాවකාලිකව අවහිර කිරීමට තීරණය කර ඇත්තේ. වගකීම් විරහිතව සමාජ මාධ්‍ය භාවිත කරන අයට එරෙහිව දැඩි පියවර ගන්නා බව ආරක්ෂක අංශ අවධාරණය කරනවා. වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පත් කර තිබෙනවා. ඒ ආසියානු ශිෂ්ටාචාරික සංවාදයේ පිළිබඳ සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා චීනයේ බලා පිටත්ව යාම හේතුවෙන්. මේ අතර වැඩබලන පොලිස්පති දුහරේ සඳහා සීඩී වික්‍රමරත්න මහතා පත් කිරීමට ජනාධිපතිතුමා යොමු කර තිබූ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබා දී තිබෙනවා. කතානායක වරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙම තීරණය ගත් බවයි කතානායක මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. මේ අතර සීඩී වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පති දුහරේ කටයුතු කිරීම තවත් සති දෙකක කාලයක් සඳහා දීර්ඝ කර තිබෙනවා. දැන් කෙටි විරාමයක්. ත්‍රස්තවාදීන්ට මරණ දඩුවම ලබා දීමට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂයේ කණ්ඩායම් විරුද්ධද යන්න අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා ප්‍රශ්න කරනවා. ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳ සඳහන් කළා.
1979 ගෙනාපු පඩත අවුරුදු 40ක් පරණ. යාවත් කාලීන කරන්න ඕන. මාසේ කහමාරකට විතර කලින් පාර්ලිමේන්තුවේ කතා කරනකොට විපක්ෂ නායකතුමා මේ සංශෝධන වලට කැමති වුණා. එතුමා කිව්වා මේ යෝජනා සහන පැකේජයක් මේක හොඳයි. අපි කොමිටියක් දාලා අපි අවශ්‍ය සංශෝධන ටික කරමු කියලා එතුමා පාර්ලිමේන්තුවේ කිව්වා. දැන් පසුගිය සතියේ එතුමා කිව්වා මේක කිසිසේත්ම කරන්න ඉඩ අරින්නේ නැහැ. එතුමා විතරක් නෙමෙයි මේ පක්ෂයේ අනිකුත් අයත් මේ මතය ඉදිරියට අරන් ගත්තා. විරුද්ධ වීමෙන් ඒ අය පෙන්වන්න හදන්නේ ගෝලීය ත්‍රස්තවාදී වැළැක්වීම සඳහා නීති අනවශ්‍යයි කියන එකද කියලා මම එයාගෙන් අහන්න කැමතියි. ප්‍රති ත්‍රස්තපනතේ වැදගත්කම පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළා. හමුදාවට පුද්ගලයා අත්අඩංගුවට ගන්න බෑ. පොලිසියට විතරයි ඒක කරන්න පුළුවන්. නමුත් මේ පරද සම්මත උනායින් පස්සේ හමුදාට උනත් පුළුවන් සෝදිසි කළා පුද්ගලයා අත්අඩංගුවට අරගෙන පොලිසියට බාර දෙන්න. ඒක හොඳ නැද්ද? මේ ත්‍රස්තවාදය බඩලන්න. වැදගත් පියවරවල් මෙව්වා. ත්‍රස්තවාදීන්ට මරණ දඬනය නියම කරනවට විපක්ෂය විරුද්ධද? හමුදාවට සෝදිසි කළා අත්අඩංගුවට ගැනීම කරනවට විපක්ෂය විරුද්ධද? ගෝලීය ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයන්ට නීති මාර්ගයෙන් කටයුතු කිරීමට විපක්ෂය විරුද්ධද? මේ ප්‍රශ්න වලට ලබන සතියේ උත්තර දෙන්න කියලා හදිසි නීතිය ගන්නවා විපක්ෂයේ උත්තර. මිනිස් ඝාතනයන් සිදු කරන ත්‍රස්තවාදීන්ට විරුද්ධව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ මරණ දඬුවම ලබා දිය නොහැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත යටතේ නඩුවක් දැම්මහම ශ්‍රේෂ්ඨාධිකරණයට අපිට පෙන්වා දුන්නේ මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ මිනිස් ජීවිත නැති වෙලා තිබුණත් මරණ දඬනය නියම කරන්න බෑ කියන එක රටේ ව්‍යවස්ථාවට විරුද්ධයි. මේ නීති රීති අවශ්‍යයි, යාවත් කාලීන කරන්න අවශ්‍යයි. රට වෙනුවෙන් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උත්සාහය මහානායක ස්වාමීන් වහන්සේගේ පැසසුමට ලක් වුණා. ජාතික ආරක්ෂක වැඩපිළිවෙළ වෙනුවෙන් වූ උන්වහන්සේගේ අදහස් හා යෝජනාද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණේ අස්ගිරි මල්ලතු මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ස්වාමීන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදී. මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුතාගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බල්වතු අස්ගිරි මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ බැහැදක රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ කරුණු පැහැදිලි කළා. බල්වතු මහවිහාරයේ වෙත ගිය ජනාධිපතිතුමා මහානායක අතිපූජ්‍ය තිබටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදක පිළිසඳරක නිරත වුණා. අනතුරුව අස්ගිරි විහාරයේ වෙත ගිය ජනාධිපතිතුමා මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේද බැහැදුටුවා. මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුමරේ බිමලදම්ම ස්වාමින් වහන්සේද බැහැදුටු ජනාධිපතිතුමා පිළිසඳරක නිරත වුණා. මහනුවර මැණික්හින්න හුරිකඩුව ශ්‍රී විද්‍යාසාකර විහාරස්ථානයේ වෙත ගිය ජනාධිපතිතුමා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පීමසිරි ස්වාමින් වහන්සේද බැහැදුටුවා. මේ මොහොතේ රට තුල ජාතිවාදී හා ආගම්වාදී කැරලි කෝලහල ඇති කිරීමෙන් සිදුවන්නේ ISIS ත්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දීම බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රුපියල් ලක්ෂ 7000ක වේදමින් ඉදිකරන හම්බන්තොට වීරවිල තරුණ මධ්‍යස්ථානයේ සඳහා මුල්කල තැබීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙහි ඉදිකිරීම කටයුතු සිදු කරනවා. ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලියන්ගේ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. බුද්ධිමත්ව හිතලා බලන්නට ඕන ISIS ත්‍රස්තවාදීන්ගේ කැලිෆේට් රාජ්‍ය නිර්මාණය කිරීම උදෙසා අපිත් ඒ අය වෙනුවෙන් ඒ ක්‍රියාවට සම්බන්ධ වෙනවද නැද්ද කියලා. රටේ ජනතාව තීන්දුව කරන්නට ඕන මේ ජාතීන් ආගම් කේන්ද්‍ර කරගත් කලකෝලහලවලට අපිත් සහයෝගය දෙනවා. අපිත් මේ ගින්නට පිදුරු දමනවා. අපිත් මේ ගින්න උනන්දු කරනවා. මම බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා. මේ මහා විනාශය ඒ ජීවිත අහිමි වුණු ඒ අහිංසක අපේ රටේම සහෘද ජනතාවට සාධාරණත්ව ඉෂ්ට කර බොරු උසු උසි ගැනීම වලට සම්බන්ධ වෙලා රට ගිනිතියන්නට නම් එපා, රට විනාශ කරන්නට නම් එපා. එහෙනම් රටක් හැටියට අපි එකතු වෙන්නට ඕන. අන්තවාදීන් පෝෂණය කළේ පසුගිය රජය සමයේදී බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙනවා. අනුරාධපුරයේ පැවති පාක්ෂිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්විමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මේ සංවිධාන ගොඩනැගෙනකොට මේ පිළිබඳව බුද්ධිආශ්‍රම තොරතුරු වාර්තා වුණා. සමහර මුස්ලිම් නායක තොරතුරු දුන්නා. මේ අන්තවාදීන් කැමති නායක අපේ රටේ ඉන්නවා. ඒවල තොරතුරු දුන්නා ආණ්ඩුවට. ඒ කාලේ මොකක්ද ආණ්ඩුව? ඒ කාලේ ආණ්ඩුව කරේ මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිකම කරපු, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම් කරපු ආණ්ඩුව තමයි කාලෙදී. ඒගොල්ලෝ මොකද්ද කරේ? ඒගොල්ලෝ මේ තොරතුරු අරගෙන ඒ තොරතුරු විශ්ලේෂණය කරලා මෙවැනි අන්තවාදී සංවිධාන ආරම්භයේදී මේක අහෝසි කරනවා වෙනුවට ඒගොල්ලෝ කරේ තමයි මේ සංවිධාන පාවිච්චි කරගත්තා තමන්ගේ දේශපාලන අරමුණු වලට.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතටපත් ජනතාව වෙනුවෙන් ආධාර උපකාර කිරීමට නිව්යෝකේ ලෝක සාම සම්මේලනයෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා දී තිබෙනවා. නිව්යෝකේ ලෝක සාම සම්මේලනයේ ශ්‍රී ලංකාවේ සභාපති අජිත් සොයිසා මහතා ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අසජි සාමිද වහන්සේ වෙත එම මුදල බහර දුන්නා. පසුගිය 21 වෙනි දින ඇති වුණ සිද්ධියත් එක්ක විපතටපත් වෙච්ච පිරිස වෙනුවෙන් මේ මුදල අපේ විහාරස්ථානයේ හරහා විපතටපත් වූවන්ගේ පවුල්වලට ලැබෙන්න සලස්සන්ඩ අදිටන් කරගෙන තමයි අජිත් සොයිසා මහත්තුමා හරහා මේ ආධාරය අද දිනේ පිරිනමන්ට යෙදුනේ. මේ ආධාරය අපි වෙසක් පුන් පොහොය දවසේ බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපයේ රටට සෙත්පතලා පරිත්‍රාණ ධර්ම දේශනාවකින් තමයි ආරම්භ වෙන්නේ. ඒ අර මුදලෙනොත් මුදලක් මීට එකට එකතු කළා අපි බලාපොරොත්තු වෙනවා ඒ විපතටපත් වෙච්ච ආය වෙනුවෙන් පිරිනමන. ගංගාරාම විහාරස්ථානයත් කළුතර බෝධිභාරකාර අනුමුදලත් එකතුව තවත් ලක්ෂ 50ක මුදලක් මේ සඳහා ලබා දෙන බවයි නිව්යෝකී ලෝක සාම සම්මේලනයේ ශ්‍රී ලංකාවේ සභාපති අජිත් සොයිසා මහතා පැවසුවේ. World Peace Association නිව්යෝක් වල ස්ථාපිත කරලා තියෙන ආයතනින් ලක්ෂ 50ක් ගංගාරාමේ අසුජි ස්වාමීන් වහන්සේට බාර දුන්නා. ඒ ලක්ෂ 50ත් එක ගංගාරාමේ කළුතර බෝධියේ එකතුව ලක්ෂ 100ක වැඩසටහනක් මෙසක් අවදියේ කරන්න යනවා. ත්‍රක්ෂවාදී මූණ දීලා විපතට පත්වච්ච කට්ටියට උදව්වක් හැටියට මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු වූ මොහමඩ් ඉන්සාක්ට අයත් වැලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියේ දසවන සැකකරුවන කරුපයියා රාජේන්ද්‍ර අබ්දුල්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අධිකරණය අද අවසර ලබා දුන්නා. ත්‍රස්ත විමර්ශන කොට්ටාසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ආර්.එම්.බී. නෙළුම්දෙනිය මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවයි අවසර ලබා දීම සිදු කෙරුණේ. සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අදාළ සැකකරුගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ටාසිය හෙට සහ අනිත් ආයන දින දෙක ඇතුළත ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතයි. දෙහිවල ප්‍රදේශයේ ලැගුම්හලක බෝම්බයක් පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රශ්න කරන බවයි ත්‍රස්ත විමර්ශන කොට්ටාසිය අධිකරණයේ හමුවේ කියා සිටියේ. ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු හත් දිනකට එරෙහිව පනව ඇති නඩුව අගෝස්තු මාස 5 වනදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. මහජනයාට හිරිහැරවන පරිදි සහ රථවාහනවල දහවණයට බාධා ඇතිවන ලෙස කොළඹ බෞද්ධාලෝක මාවතේ උද්ඝෝෂණයක් සංවිධානය කළ බවට චෝදනා කරමිනුයි මෙම නඩුව පවරා තිබෙන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසෙන් කුමරුගේ පැමිණීමට එරෙහිව 2016 වසරේ පෙබරවාරි මාස 6 වනදා ජාතික නිදහස් පෙරමුණ මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති බවට පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වෙතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගුණ කර ඇති නඩුවේ සාක්ෂි විමසීම ලබන ජූලි 29 වනදා සිට සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින ලබා දුන්නා. පසුගිය වසරේ අගෝස්තු 21 වනදා මාධ්‍ය හමුවේ සිදු කර ඇති ප්‍රකාශය තුලින් අධිකරණයට අපහාසයක් වී ඇති බව නීතිපතිවරයා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. නඩුවේ විනිසුරු මණ්ඩල සමාජික විජිත් මලල්ගොඩ මහතා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු වලට සහභාගීවීම හේතුවෙන් නඩුව ජූලි මාස 29 30 31 සහ අගෝස්තු පළමුවනදා යන දිනයන්හි පැවැත්වීමට නියෝග කෙරුණා. පාරිභෝගික ජනතාව වෙනුවෙන් කාගිල්ස් ෆුඩ් සිටි මගින් ලබා දෙන සහන විල තොරතුරු වෙත දැන් අප යොමු වෙනවා. වැඩිම භාණ්ඩ ප්‍රමාණයකට අසම සම මිලක් ලබා දෙන කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් හොඳම ඉතිරියක් අත්විඳින්න පාරිභෝගික ඔබට අවස්ථාව තිබෙනවා. වැඩිම ඉතිරියක් ලබා දෙන්නට දැන් ඕනෑම පොල් තෙල්, එළවලු තෙල් හෝ සූර්යකාන්ත තෙල් වර්ගයකින් ලීටර් 1ක් සඳහා රුපියල් 100ක ඉතිරියක්. සුදුසීන කිලෝග්‍රෑම් 1ක් රුපියල් 99යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 112යි. සම්පා සහල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 84යි. සුදු කැකුළු සහල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 73යි. මයිචෝස් මැකරල් ග්‍රෑම් 425 රුපියල් 210යි. ඔබත් අදම කාගිල්ස් ෆුඩ් සිටියට පැමිණ මේ හොඳම ඉතිරියක් විඳින්න. වෙසක් සතිය ආරම්භ වීමත් සමග ජනතාව සඳහා සූදානම් වන ආකාරය දැකගත හැකි වුණා. පාස්කු ඉරිදා ම්ලේච්ඡතස්ත ප්‍රහාරයට සහෝදර ජනතාව ගොදුරියම හේතුවෙන් වෙසක් කලාප නොපැවැත්වුවද ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් සම්බුදු තෙමකුල සැමරීමට ජනතාව සූදානම් වනවා.
වෙසක් පුන් පොහෝ දිනය ලබන 18 වනදාට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් බෙහෙර විහාරස්ථානවල විශේෂ වැඩසටහන් පැවැත්වීමටයි කටයුතු දා තිබෙන්නේ. එමින්ම වෙසක් සැරසිලි වෙනුවෙන් ජනතාව උනන්දු වන ආකාරයද දැකගත හැකි. බොහෝ මාර්ග දෙපස වෙසක් කුඩු ඇතුළු සැරසිලි අරවි කිරීමට කටයුතු කරනවා. එමින්ම වෙසක් සුබවැතුම්පත් මිලදී ගැනීමටද ලොකු කුඩා බොහෝ දෙනෙක් තුර දකින්නට ලැබුණේ උනන්දුවක්. වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට සූදානම් කර තිබූ තොරණ දන්සල් හා වෙසක් කලාප පාස්කු ප්‍රහාරය හේතුවෙන් නොපැවැත්වීමට බොහෝ සංගීතකයින් තීරණය කළා. අපට වෙසක් පොහොය අතහරින්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා හැමෝගෙම මම සමස්ත රටේ බෞද්ධ ජනතාවගෙන් ඉල්ලනවා ගමේ පන්සල තනි කරන්න එපා. හාමුදුරුවොත් එක්ක එකතු වෙන්න, පන්සලත් එක්ක එකතු වෙන්න, වෙසක් පොහොයට පන්සල පාලු කරන්න නැතුව හැම ගෙදරකම පහනක් දල්වන්න, බෞද්ධ කොඩියක් සරසන්න, තමන්ට සුදුසු ආරක්ෂිත වැඩපිළිවෙලක් යටතේ මේ අසිරිමත් සම්බුදු තෙමඟුල අපි බැතියෙන් සමරමු. පොහොය දවසේ කෙරෙන ප්‍රතිපත්ති පූජාවන්, සීල භාවනාදී වැඩසටහන් අනිවාර්යයෙන්ම සිදු කළ යුතුව පවතිනවා. අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා කිසිදු ගැටලුවක් කරදරයක් නැතුව වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනයේ දවසේ අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමඟුල ගෞරවාන්විත ප්‍රතිපත්ති ගරුකව සමරන්නට අපිට හැකියාව ශක්තිය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙමි. සමගින් ඇටියන සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk